හයි අලුනි ඉතින් ඔයාලා හිතන්න ඔයාලා ජිම් එකට ගියාට පස්සේ ඔයාලා වෙයිට් එකක් ලිෆ්ට් කරනකොට උදාහරණයක් විදිහට ජිම් එකකට ගිහිල්ලා ඔයා කරනවා බාබල් රෝවින් කියන එක්සයිසස් එක කරනකොට ඔයාලා පාවිච්චි කරන ග්‍රිප් එක තමයි මේ ඕහෑන්ඩ් ග්‍රිප් එක. හිතන්න ඔයා කරන්නේ ඕහෑන්ඩ් ග්‍රිප් එකේ. ඉතින් ඔයාට එහා පැත්තේ ඉන්න ඔයාගේ යාළුවා මේ බාබල් රෝවින් එකම කරනවා. එදින මේ බාබල් රෝවින් එක එයා කරන්නේ අන්ඩර් හෑන්ඩ් ග්‍රිප් එක පාවිච්චි කරලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකද්ද මේ අන්ඩර් හෑන්ඩ් ග්‍රිප් එක ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක මේ වගේ ග්‍රිප්ස් ජාති ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයා කරපු එකද හරි යාළුවා කරපු එකද හරි නැත්නම් ඇත්තටම මේ කරන විදි දෙකෙන් මේ අන්ඩර් හෑන්ඩ් ග්‍රිප් හරි ඕවර්හෑන්ඩ් ග්‍රිප් හරි කරනකොට මේ වෙනසක් තියෙනවද? ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ යාළුවනේ මෙන්න මේ වෙයිට්ස් පාවිච්චි කරලා, ඒ කියන්නේ ඩම්බෙල් එකක්, බාබෙල් එකක්, ඒ වගේම කේබල් එකක් පාවිච්චි කරලා ග්‍රිප් කරලා එක්සර්සයිස් එකක් කරනකොට මේ ග්‍රිප් කරන විදිහ අනුව ඔයාලට බලපෑමක් සිදු වෙනවද කියලා තමයි. ඉතින් යාළුවනේ ඔයාලා තාම මගේ Fit Geek YouTube channel එක subscribe කරලා නැත්නම් පළවෙනි තියෙන රතුපාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් දැනට videos 180කට වඩා තියෙනවා. ඉතින් මේ videos 180 වගේම ඔයාලට ඉදිරියට එකතු කරන හැම සතියකදීම එකතු කරන videos එක එකතු වෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද අපි අපේ topic එක වෙන මේ grips ගැන කතා කරමු. පොඩි වේරියේෂන් එකක්, ඒ කියන්නේ පොඩි චේන්ජ් එකක්. සාමාන්‍යයෙන් වා බාබෙල් එක්සයිස් එකක් කරනකොට හරි, ඩම්බෙල් එකක් පාවිච්චි කරලා එක්සයිස් කරනකොට හරි, කේබල් පාවිච්චි කරලා හරි කරනකොට මේ තියෙන පොඩි පොසිෂන් එකක තියෙන පොඩි වේරියේෂන් එකකින් ලොකු වෙනසක් වෙන්න පුළුවන් ඔයාලගේ මසල්ස් වලට. ඒ කියන්නේ මසල්ස් වලට දැනෙන ස්ට්‍රෙස් එක වෙනස් වෙන්න පුළුවන් මේ පොඩි වෙනසකින්. ඉතින් ඒ වගේම යාළුවනේ මේ ග්‍රිප්ස් කරන විදිය, ඔයාලා මේ ග්‍රිප් කරන විදිය බා එකක් හරි ඩම්බෙල් එකක් හරි කේබල් එකක් හරි අනුව ඔයාලගේ මසල්ස් වලට ස්ට්‍රෙස් එක දැනෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම මේ ග්‍රිප්ස් කිරීම ගැන අවබෝධයකින් සිටීම ගොඩක් වැදගත් වෙනවා. ඔයා ෆිට්නස් වලට ආස කෙනෙක් නම්, ඒ වගේම ඔයාලගේ බොඩි එක බිල්ඩ් කරගන්න ගොඩක් try කරන කෙනෙක් නම්. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වාගේ ඔයාලා බාබල් රෝවින් එකක් කරනකොට අපි උදාහරණයට ගත් එකම ගමුකෝ. ඔයාලා බාබල් රෝවින් එකක් කරනකොට මේ ඕවර්හෑන්ඩ් ග්‍රිප් එකෙන් ඔයාලා ග්‍රිප් කරලා මේ බාබල් රෝවින් එක කරනකොට ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් එක දෙන්නේ ඔයාලගේ බෑක් මසල් වලට. ඒ වගේම තමයි ඔයාලා අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එක පාවිච්චි කරලා ග්‍රිප් කරලා ඔයාලා මේ බාබල් රෝවින් කරනකොට ඔයාලා වැඩි ටෙන්ෂන් එකක් නැත්නම් ස්ට්‍රෙස් එකක් ඔයාලගේ බයිසෙප් මසල්ස් වලට ලබා දෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා ග්‍රිප් කිරීම අනුව අන්ඩර් හෑන්ඩ් ඕවර් හෑන්ඩ් කියලා මේ විදිහට විවිධ වර්ගයේ ග්‍රිප් අනුව, ඒ කියන්නේ මසල්ස් වලට දෙන ස්ට්‍රෙස් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ග්‍රිප්ස් ගැන අපි කතා කරනකොට ග්‍රිප්ස් වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක අපි ඉස්සෙල්ලා කතා කරපු ඕවර් හෑන්ඩ් සහ අන්ඩර් හෑන්ඩ් ග්‍රිප්ස් දෙක. ඊට පස්සේ තියෙන ග්‍රිප් එක තමයි මේ හුක් ග්‍රිප් එක කියන එක. ඊට පස්සේ තව ඔයාලට හම්බ වෙන මේ ෆෝල්ස් ග්‍රිප් එක කියන එක. ඊට පස්සේ ගොඩක් දෙනෙක් කරන මේ ඕල්ටර්නේටිව් ග්‍රිප් එක අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලා ගොඩක් මේ බයිසෙප් සෙල්ලම් කරනකොට, බයිසෙප් කර්ල්ස් එහෙම කරනකොට ගොඩක් දෙනෙක් කරන එකක් තමයි මේ ඉන අවුට් බයිසෙප්ස් වලට ටාගට් කරලා කරන මේ වයිඩ් සහ ක්ලෝස් ග්‍රිප් එක කියන එක. ඉතින් මේ විදිහට බලුවාම අපිට ග්‍රිප්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලා මේ ගැන ග්‍රිප්ස් ගැන දැන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මොන මසල්ස් වලටද හරියට වර්ක් වෙන්න ඔයාලා ග්‍රිප් එක තෝරගන්නේ කියන එක. ඉතින් යාළුවනේ පළවෙනියට අපි ගමු මේ ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක. ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි ඔයාලා කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට කරද්දී සාමාන්‍යයෙන් ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක සාමාන්‍ය ගොඩක් දෙනෙක් මේ ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක තමයි හැම එක්සයිස් එකකටම පාවිච්චි කරන්නේ. ඒ වුණාට විශේෂයෙන්ම ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක ඔයාලා තෝරගන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාලගේ බෑක් එකට කරන එක්සර්සයිසස් වලදී. සාමාන්‍යයෙන් ඔයාලට තෝරගන්න පුළුවන් මේ විදිහට ඩෙඩ් ලිෆ්ට්, ලැට් පුල් ඩවුන්, ඒ වගේම මේ බාබල් රෝවින්ස් වලදී වගේ මේ විදිහට ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට අපි කතා කරමු මේ අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එක ගැන. අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ තමයි ඔයාලා හිතලා බලන්න. ඔයාලා බයිසෙප් කර්ල් කරනකොට, ඒ වගේම යාළුවනේ ඔයාලා රිවර්ස් ග්‍රිප් චින් අප්ස් කරනකොට, ඒ වගේම මේ බෑක් එක්සර්සයිස් කරනකොටත් සාමාන්‍යයෙන් මේ අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එක පාවිච්චි කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ ස්ප්ලිට් මස්සල් ග්‍රූප් එකක් ට්‍රේනින් කරන පුද්ගලයෙක්ට මේ විදිහට කරන එකෙන් ගොඩක් හොඳ දෙයක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ස්ප්ලිට් මස්සල් ග්‍රූප් ට්‍රේන් කරනකොට සාමාන්‍යයෙන් එන්නේ බෑක් බයිසෙප් වගේ. බෑක් බයිසෙප් වෙනකොට ඔයාලා බෑක් එක ට්‍රේන් කරන දවසේම බයිසෙප් ට්‍රේන් කරන්න දාගත්තාම මේක ගොඩක් හොඳ වෙනවා. ඔයාලට මේ විදිහට අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් ඩෙඩ්ලිෆ්ට් එකක් වගේ කරනකොට ඔයාලට තේරෙනවා ඔයාලා අන්ඩර්හෑන්ඩ් කරනකොට ඔයාලගේ බයිසෙප් එකත් බයිසෙප් මස්සල් එකත් ගොඩක් හොඳට ඉන්වෝල් වෙනවා. ටෙන්ෂන් එකක් හම්බ වෙනවා ඔයාලා මේ ඩෙඩ්ලිෆ්ට් කරනකොට අන්ඩර්හෑන්ඩ් ග්‍රිප්. ඉතින් ඒක නිසා යාළුවනේ සාමාන්‍යයෙන් අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එකක් කරනකොට ගොඩක් අපි ටාගට් කරන මාසල් එක තමයි ඔයාලගේ බයිසෙප් එක. ඉතින් ඒ වගේම ඕවර්හෑන්ඩ් ග්‍රිප් එකක් කරනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලගේ බෑක් මාසල්ස් ගොඩක් ටාගට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට මම කතා කරන්න යන්නේ තවත් ග්‍රිප් එකක්. මේ ග්‍රිප් එකේ නම කිව්ව ගමන් ඔයාලා දන්නවා මොකද්ද එක්සයිස් එක කියලා. මේකට කියනවා හැමර් ග්‍රිප් එක කියලා. හැමර් ග්‍රිප් එක කියන්නේ ඔයාලා දන්නවා තියෙන හැමර් කර්ල් එක ඔයාලා බයිසෙප් කරන දවසට ඔයාලා හැමර් කර්ල් එකක් කරනවා. ඉතින් මේ හැමර් කර්ල් එක කරනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ අපේ අත්වල් එකිනෙකට මූණලා තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් මෙහෙම ග්‍රිප් එක අල්ලනකොට මේ හැමර් ග්‍රිප් එකේදී ඔයාගේ ඔයාලගේ බ්‍රිස්ට් එක්ස්ටෙන්සර්ස් ගොඩක් ඉන්වෝල් වෙනවා ඔයාලගේ මේ හැමර් ග්‍රිප් එක කරලා එක්සයිස් කරනකොට. ඉතින් මේ හැමර් ග්‍රිප් එකෙන් එක්සයිස් කරනකොට මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලගේ බ්‍රිස්ට් එක්ස්ටෙන්සර්ස් ඉන්වෝල් වෙන නිසා ගොඩක්ම මේ වීක් බ්‍රිස්ට් එකක් තියෙන කට්ටියට ඒ කට්ටියගේ බයිසෙප් එකට මේ වර්කවුට් එක දැනෙන්න කලින් මේ හැමර් ග්‍රිප් එකෙන් කරන වර්කවුට් එක දැනෙන්න කලින් එයාලගේ මේ බ්‍රිස්ට් එකේ පේන් එකක් එන්න ගන්නවා. ඉතින් මේක නෙගටිව් ඉෆෙක්ට් එකක් තමයි මේ ඔයාලා හැමර් ග්‍රිප් එක අල්ලලා එක්සයිස් කරන එකේ. ඉතින් යාළුවනේ ඊළඟ ග්‍රිප් එක තමයි ඕල්ටර්නේටිව් ග්‍රිප් එක. මේ ඕල්ටර්නේට් ග්‍රිප් එක පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට මේ ඩෙඩ්ලිෆ්ට් වගේ ගොඩක් හෙවි වේට් ලිෆ්ට් කරන්න. ඉතින් ඕල්ටර්නේට් ග්‍රිප් එක සාමාන්‍ය චින් අප්ස් කරන්නත් සමහර කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් මේ ඕල්ටර්නේට් ග්‍රිප් එකේදී සාමාන්‍යයෙන් ඔයාලගේ ස්ට්‍රොන්ග් අත, ඒ කියන්නේ ඔයාලා දන්නවා කිය අපේ බොඩි එකේ එක පැත්තක් ස්ට්‍රොන්ග් අනිත් පැත්තට වඩා පොඩ්ඩක්. ඉතින් මේ ස්ට්‍රොන්ග් පැත්තේ තියෙන අතේ තමයි ඕවර්හෑන්ඩ් ග්‍රිප් එකට යන්නේ. ඒ වගේම අන්ඩර්හෑන්ඩ් ග්‍රිප් එකට යන්නේ ඕල්ටර්නේට් ග්‍රිප් එකේ ඔයාලගේ වීක් සයිඩ් එකේ තියෙන අත. ඉතින් ඒ විදිහට ඔයාලා ග්‍රිප් කරනකොට සාමාන්‍යයෙන් සමහර කට්ටියගේ මතයක් තියෙනවා මෙහෙම මේ ඕල්ටර්නේට් ග්‍රිප් එකේදී ඔයාලට වැඩි බරක් උස්සන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම මට නම් තේරෙන්නේ ඕල්ටර්නේට් ග්‍රිප් එකේදී ඔයාට හොඳ කන්ට්‍රෝල් එකක් ඔයාලගේ වෙයිට් එක අනුව තීරණය වෙනවා. සාමාන්‍යයෙන් මම ඕවර්හෑන්ඩ් ග්‍රිප්ස් පාවිච්චි කරන කෙනෙක් ඩෙඩ්ලිෆ්ට් කරන්න මම ලොකු වෙයිට්ස් වලට යනවා. ඒ වුණාට ඕවර්හෑන්ඩ් ග්‍රිප් එක මට ගොඩක් ස්ටේබල්, ඒ වගේම හොඳ පවර් එකක් දෙනවා මට ලිෆ්ට් එක ගන්න. ඒ වුණාට අnder මේ ඕල්ටර්නේට් ග්‍රිප් එක පාවිච්චි කරලා ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා ලොකු වෙයිට්ස් වලට යනවා. ඉතින් යාළුවනේ ඊළඟ ග්‍රිප් එකක් මම දන්නවා අනිවාර්යෙන් ගොඩක් දෙනෙක් මේ වෙනකොට ජිම් වල ඔයාලගේ ග්‍රිප් එක වෙනුවට මේක පාවිච්චි කරනවා. ඉතින් මේ ග්‍රිප් එක තමයි සාමාන්‍යයෙන් අපි කියන මේ ෆෝල්ස් ග්‍රිප් එක. ඉතින් මේ ෆෝල්ස් ග්‍රිප් එක පාවිච්චි කරලා ඔයාලා කරන එක්සයිස් එකක් ගැන කිව්වොත් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාලා අඳුර ගන්නවා මොකද්ද මේ ග්‍රිප් එක කියලා. මොකද ඔයාලත් මේ වෙනකොටත් මේක කරන නිසා. මේක සාමාන්‍යයෙන් මේ ග්‍රිප්ස් වලින් තියෙන ඩේන්ජරස්ම, ඒ කියන්නේ භයානකම ග්‍රිප් එක වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මේ ග්‍රිප් එකේදී ඔයාලා මෙන්න මේ විදිහට තමයි බාහිර ග්‍රිප් කරන්නේ. ඉතින් මේ ග්‍රිප් එක ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් බෙන්ච් ප්‍රෙස් කරනකොට, ඉන්ක්ලයින් ඩික්ලයින් බෙන්ච් ප්‍රෙස් කරනකොට සාමාන්‍යයෙන් බාහිර අල්ලන්නේ මෙන්න මේ විදිහට බාහිර අල්ලන කට්ටිය ඉන්නවා. ඉතින් මේ බාර් එක මෙහෙම අල්ලන විදිහෙන් ඇත්තටම ඔයාලගේ ලොකු බරක් එක්ක ඔයාලා මේ බෙන්ච් ප්‍රෙස් එකක් කරනකොට ඔයාලගේ මේ අත දිගේ ගිහිල්ලා ඔයාලගේ මේ පෙක්ටෝරල්ස් මේ චෙස්ට් එකට බාහිර වැටීමේ අවදානම ගොඩක් වැඩි. මොකද ඔයාලට ඒක රැක් කරගෙන ඉන්න විදිහක් නැති වෙනවා මේ ග්‍රිප් එකත් එක්ක. මොකද ඔයා ඒක ඔයාගේ නාපට ඇගිල්ලෙන් හරියට බාහිරට ග්‍රිප් කරන්න නැති නිසා, ෆුල් ග්‍රිප් එකකට යන්නේ නැති නිසා.
ඉතින් මේකත් grip එකක් මේකට කියනවා false grip එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ false grip එක recommend කරන්නේ සාමාන්‍යයෙන් machine පාවිච්චි කරලා කරන exercises වලදී. මොකද machine එකකදී සාමාන්‍යයෙන් weight එක අනතුරුදායක විදිහට ඔයාලගේ අතින් මිස් වුණත් ඒකේ hold කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් machine exercises කරනකොට මේ false grip එකට යන එක ගොඩක් සුදුසුයි කියලා තමයි මම නම් හිතන්නේ. ඊට පස්සේ ආවනේ මම ආසම grip එක. මම සාමාන්‍යයෙන් exercises කරනකොට ආසම වගේම මට ගොඩක් ලොකු support එකක් දෙන grip එක තමයි මේ hook grip එක කියන්නේ. සාමාන්‍යයෙන් weight lifters ලා power lifters ලා ඒ වගේම සාමාන්‍යයෙන් snatch jerk වගේ cleans වගේ කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන grip එක. මේ hook grip එකෙන් ඔයාලා අල්ලනකොට මේ hook grip එක සාමාන්‍යයෙන් ඔයාලගේ මාපටැගිල්ල ඇතුළට දාලා bar එක තියනවනේ bar එක දාලා මේ විදිහට මාපටැගිල්ල වැහෙන්න තමයි ඔයාලා අල්ලන්නේ. මෙන්න මේ post එකේ වගේ. ඉතින් යාළුවනේ මේ grip එකෙන් ඔයාලා grip කරනකොට नेगेटिव साइड එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලගේ ඔයා මේ grip එක අල්ලන්න පුරුදු නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔයාලගේ මාපට ඇගින්න ගොඩක් හැම ගිහිල්ලා තියෙන්න පුළුවන් ඒ වගේම මේක ටිකක් අර ගෙවිලා වගේ පොඩක් රිදෙන්නත් රිදීමකුත් ඔයාලට දැනෙන්න පුළුවන් මේ grip එකෙන් මේ hook grip එකෙන් අල්ලනකොට ඒ වුණාට යාළුවනේ ගොඩක්ම snatch clean jerk මේ වගේ දේවල් කරනකොට ඔලිම්පික් weight lifting movements කරනකොට ගොඩක් වැදගත් වෙන ग्रिप पे करता मैंने हुक ग्रिप पे कर दिन मामा ना गोड़ाक में क्या मति ग्रिप पे करता मैं मेन ग्रिप पे कर इतनी यार उन्हें इलाके का मामा वाले क्या दिन ना दाने गोड़ाक में कॉमन ग्रिप्स देखा एक तमाम में वाइडर ग्रिप पे का क्लोज ग्रिप पे का और अनिवार्य में वाइडर ग्रिप पे का क्लोज ग्रिप पे का अनिवार्य में कर लेती और चेस्ट करना पड़ता ඒ වගේම ඔයාලා වයිඩ් ග්‍රිප් එක ක්ලෝස් ග්‍රිප් එක පාවිච්චි කරලා ඇති ඔයාලා බයිසෙප් එක්සයිසස් කරනකොට ඩම්බල් බාබල් බයිසෙප් එක්සයිසස් කරනකොට ඉතින් අපි බලමු මොකද්ද මේ වයිඩ් ග්‍රිප් එක මේ ක්ලෝස් ග්‍රිප් එකෙන් ඇත්තටම වෙන්නේ කියලා ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් මේ වයිඩ් ග්‍රිප් එකක් කියනකොට මේ වයිඩ් ග්‍රිප් එකක් කියන එකේ මේ ග්‍රිප් කරන්න ඕනේ ප්‍රමාණය තිරණය කරන්න ඔයාලගේ ෂෝල්ඩර් එකේ ප්‍රමාණයට තමයි ඔයාලගේ වයිඩ් ඔයාලා ග්‍රිප් කරන්න ඕනේ බාර් එක හරි ඔයාලගේ පුලප් බාර් එක හරි ඉතින් මේක ග්‍රිප් කරනකොට සාමාන්‍යයෙන් මේ ග්‍රිප් කරන එකත් මේ වයිඩ් ග්‍රිප් එකෙත් මේ ක්‍රම තුනක් තියෙනවා මේ වයිඩ් ග්‍රිප් එකේදී ඔයා වයිඩ් එක ඒ කියන්නේ ඔයාලගේ අල්ලන්න ඕනේ ප්‍රමාණය තිරණය කරන්නේ සාමාන්‍යයෙන් normal වයිඩ් ග්‍රිප් එක කියන්නේ සාමාන්‍ය ඔයාලා ග්‍රිප් කරන්න ඕනේ ඔයාලගේ ෂෝල්ඩර් විත් එකේ සයිස් එකට ෂෝල්ඩර් විත් පාට්. ඉතින් ඒ වගේම තවත් ග්‍රිප් එකක් තියෙනවා මේකෙදි මේකටත් වයිඩ් ග්‍රිප් එකමයි කියන්නේ ඒ වුණාට පොඩ්ඩක් ෂෝල්ඩර් එකෙන් ඇතුළට පොඩ්ඩක් පොඩි ප්‍රමාණයකින් ඔයාලා ග්‍රිප් කරනවා. මේකටත් වයිඩ් ග්‍රිප් එක තමයි කියන්නේ. ඒ වගේම ෂෝල්ඩර් එකකින් එලියට පොඩි ප්‍රමාණයකින් ඔයාලා ග්‍රිප් කරනවා. මේකටත් වයිඩ් ග්‍රිප් එක තමයි කියන්නේ. ඉතින් මේ විදිහට කොටස් තුනකට බෙදෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වයිඩ් ග්‍රිප් එක පාවිච්චි කරලා කරන උදාහරණයක් විදිහට ඔයාලට කිව්වොත් ඔයාලා බෙන්ච් ප්‍රෙස් කරනකොට ඔයාලා වයිඩ් ග්‍රිප් එකෙන් ග්‍රිප් කරලා ඔයාලා බෙන්ච් ප්‍රෙස් කරොත් ඔයාලගේ ගොඩක් ඔයාලගේ chest ඉන්වෝල් වෙනවා. ඒ වගේම ඒ කියන්නේ ඔයාලගේ chest එකට work වෙනවා. ඔයාලගේ tri shapes වලට වඩා. ඉතින් ඔයාලා දන්නවාදී ඔයාලගේ බෙන්ච් ප්‍රෙස් කරනකොට සාමාන්‍ය බෙන්ච් ප්‍රෙස් කියන එක්සයිස් එක කරනකොට ඔයාලගේ ප්‍රයිමරි මූවර්ස් කියන්නේ ප්‍රයිමරි මසල් මූවර්ස් වෙන්නේ ඔයාලගේ පෙක්ටෝරල්ස් නැත්තම් chest එක. ඒ වගේම ඔයාලගේ secondary muscles වෙන්නේ ඔයාලගේ tri shape එක. ඉතින් ඒක නිසා ඔයාලා වයිඩ් ග්‍රිප් එක පාවිච්චි කරලා බෙන්ච් ප්‍රෙස් කරනකොට ඔයා වයිඩ් ග්‍රිප් එකෙන් නම් අල්ලන්නේ ඔයාලගේ chest ගොඩක් focus වෙනවා. ඒ වගේම ඔයාලගේ tri shapes ටිකයි focus වෙන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ ඔයාලා වයිඩ් ග්‍රිප් පාවිච්චි කරලා ඔයාලා බයිසෙප් කර්ල් කරනකොට බයිසෙප් කර්ල් කරනකොට සාමාන්‍ය වයිඩ් ග්‍රිප් එකක් පාවිච්චි කරලා බයිසෙප් කරනකොට ඔයාලගේ ඉනර් බයිසෙප් එක නැත්තම් ෂෝට් හෙඩ් එක තමයි බයිසෙප් එකේ ෂෝට් හෙඩ් එක තමයි ගොඩක්ම වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම අපි මේ විදිහටම මේ ක්ලෝස් ග්‍රිප් එක ගැන කතා කරමු. ක්ලෝස් ග්‍රිප් එකේදී ඔයාලා බෙන්ච් එක ක්ලෝස් ග්‍රිප් පාවිච්චි කරලා කරොත් ඔයාලගේ thigh shapes ගොඩක් ඉන්වෝල් වෙනවා ඔයාලගේ chest එකට වඩා ඒ pectorals වලට වඩා. ඒ වගේම ඔයාලා bicep curls short grip එකෙන් නැත්නම් close grip එකෙන් කරොත් ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලගේ outer bicep එක නැත්නම් long head එක තමයි
ගොඩක්ම ස්ට්‍රෙස් එක නැත්තම් ඇක්ටිව් වෙන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලා දන්නවා ඇති මොන වගේ ග්‍රිප්ද ඔයාලා පාවිච්චි කරන්න ඕනේ කියලා next time ඔයාලා gym එකට යනකොට. ඇත්තටම gym එකට ගියාට පස්සේ දැන් බලන්න ඔයාලා වෙනදා ට්‍රේන් කරපු මසල්ස් වලට වඩා වැඩි මසල්ස් ටිකක් දැන් ඔයාලට ග්‍රිප් එක වෙනස් කිරීමෙන් ටාගට් කරන්න පුළුවන් ද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා කියලා මම හිතනවා. මොකද ග්‍රිප්ස් කියන්නේ සාමාන්‍ය ගොඩක් ඉෆෙක්ටිව් ආගේ රිසල්ට් වලට ගොඩක් දෙනෙක් ඉක්මනින් එක හදා ගන්න යන මේ ගමනේදී අනිවාර්යයෙන්ම මේ දේවල් දැනගෙන ඔයාලේ ගමන යන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ෆිට් ගීක් channel එකෙන් මට ඔයාලට ඒ knowledge එක තමයි දෙන්න ඕනේ. ඒනම් යාළුවනේ subscribe කරන්න, like කරන්න, share කරන්න. තවත් වීඩියෝ එකක් එක්ක අපි ආපහු හම්බෙමු. ජය වේවා. හරි හරි වාස් 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 කමර් නයිස් ඒ කමර් 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 ඩු ඉට් ඩු ඉට් කමර්